උණුසුම් පුවත් ලදසන ඉගෙනෙන අපගේ YouTube channel ඔබව සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක් COVID එන්නතෙන් ලබා දෙන ප්‍රතිදේහ ශක්තිය අභිවවාය හැකි බවට සැලකෙන නව COVID වෛරස ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනීමට හැකි වී ඇති බව එරට බෝන් රෝග පිළිබඳ විමර්ශනය කරන ජාතික පර්යේෂණ ආයතනයේ සඳහන් කරන බව විදේශ මාධ්‍ය සඳහන් කරයි මෙම නව කොවිඩ් ප්‍රභේදයේ C.1.2 යනුවෙන් හඳුනන අතර මෙම වසරේ මේ මාසයේ සිට එරට තුන්වන කොවිඩ් රැල්ලේදී හඳුනාගත් ප්‍රභේදය බවට වාර්තා වේ. C.1.2 ප්‍රභේදයේ ඉක්ු ජනවාරි මාසයේදී හඳුනාගන් ලැබූ C.1 ප්‍රභේදයේ විකෘතිතාවයකින් පැමිණෙන බව විද්‍යාඥයින් සඳහන් කරයි. මෙම වෛරසයේ වූහාන් වලින් හම් වූ පළමු කොවිඩ් ප්‍රභේදයට වඩා බොහෝ සෙයින් විකෘතතාවෙන් යුක්ත වන අතර මෙය ඇල්ෆා බීටා සහ ගැමා වෛරස් ප්‍රභේදයන්ට සාපේක්ෂව කෙටි කාලයක් තුළදී වේගවත් විකෘතිභාවයක් පෙන්නුම් කරනු ලබන බවට විද්‍යාඥයින් තහවුරු කර තිබේ. C.1.2 කොවිඩ් ප්‍රභේදයේ N404K යන සහ Y449H යන විකෘතිතාවයන් පෙන්නුම් කරන ලබන බව විද්‍යාඥයින් සඳහන් කර ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි. මේ නිසා COVID-19 වෛරසයට එරෙහිව ලබා දෙන එන්නතින් මිනිස්සුරේ නිපදවන ප්‍රතිදේහ ශක්තිය අභිබවා යෑමට මෙම වෛරසයට හැකියාව ලැබුණු ඇති බව විද්‍යාඥයින් විශ්වාස පළ කර තිබේ. නව C.1.2 ප්‍රභේදයේ කොවිඩ් ප්‍රභේදයට වඩා භයානක වනු ඇතැයි හඳුනා ගැනීමට තවදුරටත් පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය බව විද්‍යාඥයින් සඳහන් කර තිබෙන බව වාර්තා වේ. වෛරසයේ පළමු වරට දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනීමෙන් අනතුරුව එංගලන්තය, චීනය, කොංගෝ රාජ්‍ය, මොරිෂස්, නව සීලන්තය, පෘතුගාලය සහ ස්විස්තරලන්ත යන රටවල් වලින් වාර්තා වී ඇත බව පරීක්ෂකයන් වැඩිදුරටත් සඳහන් කර තිබේ. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.